න් සුභ මධ්‍යහනාක්. ඔබෙක් වන්නේ වාධින්රූ පාහිනී මධ්‍යන ප්‍රධාන ප්‍රවෘතිය විකාශය සමකින්. මුලින් මවදහනය පැවෘතී සිරස් තල වෙත. ගොරින් දොරට ගොස් එන්නත් කිරීම අදත් අකන්්ඩවම. පොදු තැන්වල මුව ආවරණ නැතිව සිටියොත් අත්තනංගුවට සැලසුම් ක්‍රාත්මකයි. ක්සිජන් ඉගයක්ක් නැහැ වදජයමැති ජයසුමන සහතිකවෙයි. පරිසරයට හානිකරන අය අල්ලන්න කඩා පනින හමුදාවක්. කාබුල් හැර ඇෆ්කලිස්ථානේ ප්‍රදහන නගර සියල්ල තලයි බාන් යකතට. - වසංගතයක්ත් සමඟ ඇතැම් පිරිස් රෝහල් වල ඔක්සිජන් හිඟියයක් ඇතිවෙතයි පැවසුවද ඔක්සිජන් හිඟවීමට පෙර කාරයෙන් ම්ඩ හිඟියයක් ඇතිවී හැකි බව කලුබෝවිල රහලේ නියෝජ්ජ අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් ෙල්ලනම හතා පවසනවා. කොළඹ අද පැවති මාධ්‍යහම්වකදී ඒ හතා සඳහන් කළේ ජනතාව රෝගය වැලද නොකෙන ඉතා අවධානයෙන් කටයුතු කිරීම මේ මොහතේ අධ්‍යවශ්‍ය වන බවායි. ксஜन ලබना කරණය සඳහා රජය විශේෂ වැඩපිරිවෙලා ක්‍රயாátමක කරනවා. ර යිරසයත් සමඟග ඇැන් පිරිස් රෝහල් වල ඔක්සිජන් හිගේයක් ඇතිවේයි පැවසුවද. ඔක්සිජන් හිගවීමට පෙරකාරි ම්ඩල හිඟගේයක් ඇතිවිය හැකි බවට කලපපු විල රෝහලේ නිියෝච අධයක්ක්ෂ වෛද රක්ෂන් බෙලන මතා පසනවා. පිනිසු කතා කරන ඔක්සිජන් ඔල ඉන්ගේයක් ඇතිවේද. නෑ ඇත්තටම ඔෝක්සිජන්ෝල හිගේයක්ක ඉස්සල්ල කාරමන්්ඩල හිඟයක් ඇතිවෙන්නේ ඉඩ තියනවා කාර්මණ්ඩලට උපරීම සහයක් දක්වෙන අයුරින් තබක් රෝහල්ගත වුණම කටයුතු කරන්න. දැන් තියන ප්‍රබේධයෙන් රෝගය පැතරීම. තීර්වයි රෝගලක්ෂණ තීර්වයි මන් අනුපාතිය ඉහලයි ගෙවල්ල්ොල්ල ඉන්නවා අනම් යම්කි රෝගලක්‍ෂණ සහිතුව තමන්ගේ රෝගලක්‍ෂණ උත්සන්න නං වහමා ප්‍රදේශය ඉන්න පියHච්චයිට වෛද්‍යවරුන්ට කතා කරලා. හැකි ඉක්මනින් රෝහල් ගතවෙලා රෝහල් අධික්‍ෂණ යටතට පත්වවෙන්න. ඊයේ දිේදී කොරනා ආසාධතිීන් තුන්දහස් දෙසිේ හැටතුන් දෙෙකු හඳුනාගෙනතිබෙනවා. එය අනුව වෙරටින් වාර්තා වූ සමස්ත කොරුණා ආසාධතීන්ගේ සංඛ්‍යාව, තුන් ලක්ෂ පනසෙක් දහස් පන්සිය තිස්තුනක් බවට පත්වන, කොරුණනා ආසාධනෙන් සුවය ලබූ පුද්ගලින්ගේ සංඛ්‍යාව, තුන් ලක්ෂ හදහස්තුන් සය හතලස් පහක් ඒ දිනේදී කරෝනා මරණ එකසිේ හැටක් දහවුරු කරතිබෙනවා. එය මෙතෙක් දිනකදී වාර්තා කරුණු වැඩිම කරුණා මරණ සංඛ්‍යාවයි. එයනුව රටතුළසිද වූ සමස්ත කොරුණනා මරණ සංඛ්‍යාව පන්දහස් නමසේ තිෙස් පහක්දක්වා එහළගිය. ඇත දක්වල්ල ොතන ප්‍රදේශවේදේ මහජන සෝක පරක්ෂකවරුන් දෙදෙකුට පහරදීමක් සිදුවතිබෙනවා කොවිඩ්ඩාසාධනයව මේගේ පුද්ගලෙකු නිවෙසක් නිරෝධහනයකිරීම සඳහාගේ අවස්ථාවකදේ මෙම පහරදීම සිදඇත්තේ. සම්බදයෙන් පුදගලින් දෙදෙකු අඩංගොට ගෙන. ඒ දින මාත්‍ර අධිකාරය වෙති දිරිපත් කිරීමේ නතුරුව ලබන විස්තුන දින දක්වා අඳුනාගැනීමේ පෙරට් ක් සදදා ක්ෂ බධනාගාර ගතකරති බෙනවා සිද්ධිය සම්බන්ධයෙන් දික්වල්න්න පොලසිය පරක්ෂණ පාත්තුන් බන අතර මහජනතා වෙනුවෙන් රාජකාරී ඉටු කරන මහජන සෞඛ්‍ය පරීක්ෂකෝරන්ට පහරදීම අඩන් තෙට්ටම් කිරීම සාපරාදී ලාාත්කාරයේ පෑම රජකාරට බාධදා කිරීම වැනි විධ සිද්ධීෙන් නිගන්තරෙන් වාර්තාාවී මක්ෂදුනා. එවැන්නේ අවස්ථාවලද ශ්‍රී ලංකා පොලිේ ඉතා දැඩිව මීතිය ක්‍රියාත්පොක්කනු ලබනවා. මේ අතර කොවි ඩාසාධන මේගේ ගර්බින මවරුන්ගේ සංකාව විස්සක් දක්වා ඉහළකු ඇති බවයි. සෞඛ්‍යංශ අවධහරණය කරන්නේ. කොරුණා රෝගය. සති විසියටට වැඩි ගර්බන කාන්තාවට වැරඳුණ හොත්. ඇයට සංකුලතාව වට මුණ දෙන්න වෙනවා. අපි නිරීක්ෂණය කලා තියෙනවා ඉතාමත්ම එක්පනින් මේ මව අසාධය තත්වයට පත්වෙනවා? ඒ නිසා මේ ගත්මනි මවරු ඉතාමත්ම ප්‍රවේශන් වෙන්නන මේ කාලයේදී ඉතින් දැනටම කොරාරෝගය නිසා මරණයට පත්වන මවරුන් විස්සක් දැනට සිටිනවා. මේ මවරු විසි දෙනාම මේ කොරුණ රෝගයට එන්නත් කරණය ලබා නොගත් අය තමයි මේ මරණයට පත්වෙලා තියෙන්න්නේෙ මේ මරණ වලක්වන්න තිබුණා කියේ ලබට විශ්වාසයක් තියෙනවා මේ කොරනා එන්නත ලබාගෙන තිබුණනාව. මේ අතර ඉදිරි සැලසුම් සාර්ථකව ක්‍රියත්මක කිරීම සඳහා අතතිරික්තයක් ලෙස ඉන්දියන්ු සසාග කිපේක ඔක්සි නැවුම්. බව රජ මාතති මහාචරචා ජයසමට මහතා මාති වෙත ප්‍රකශ්්‍ය කල. තටම ඉන්දාවෙන් ඔක්ෂසියන් ලබා ගැනීමට මූලික කටයතු දුව අපි මාසහිපය එකට පමණ පෙර මකද යම් හේචින් ශ්‍රීලංකාව තුල ක්සින් හිගේයක් ඇතිවීමමත් පෙහමනත් ක්සිජ නිශපාදන වන ර්මික හේතුවක් නිසාහරි තාක්ශනගේ හේතුවක් නිසාහරිඩ පනවුනොත්තෙම සඳහා තිය විල්ප මනාද කියන අපි දර්ග විද සාකචා කරල තිබුණේ කල් වෙලා ඇතිවම. එයනුව අපි විට සති කිහිපයකට ඉස්සල්ලම ක්සිජියන් සහා ඇනුමත් ඉදියනු සසාමාගම් කීපයකට ලබදීලායි තිබුුණල ලබට සතියේද අපි බලාපරොත්යන යම්්‍රමාණය ඔක්සිියෙන්න් ගෙන එන එකට දින කිහිපයක් සඳහා අවශ්‍ය වන ඔක්සිියයෙන් අතරික්තයක් අතියාගන්නක හොඳයි කියලතමයි. පේ විශේෂ කමිටු මගින් අපිට නිර්දේශ ලබාදීලති. ජගම එන්නත් කරන වැඩසටහට අදත් ප්‍රදේශව රැසකම ක්‍රාත්ක වනවා. වැඩපිළිවල සඳහා සාර්ථක ප්‍රතිචාර ලැබමින් පවතිනවා. කොரோන මර්ධන එන්නත්වල පළමු මාත්‍රාව ලබාගත් පිරිස එක් ෝටි දහට ලක්‍ෂ පණස් දහස්සේ සීමාව ඉක්මවා කියා. රෝන ට සින් රට නත ආරක්ෂා කර ගැනීම සඳහ එන්නත් ලබදීමේ වැඩ පිරිිවෙල සාර්ථකව ක්‍රාත්මක වනවා යොදහමුදාව මගින් සයිනුෆාමෙන්න්න තේ පළමු සහාද දෙවන මාත්‍ර ලබාදීම අදදිනේද, විහාර මහා දේව උද්‍යානීදී සිදු කරනවා. විශාල පිරිසක් එන්නත් ලබාගැනීම සඳහා එක්වසිටනවා. පදස පන කරන බෙත්න එක්ම එන්න කරන හල්ලා එක විදගනක ආයචන විතර කියන ොත මත මත හිතය කෙනෙ එක විද නක ත මත හි අමුද මාතරකම ග පැීම වැඩ කරවා. එකොට මේ වෙලාවට අනකුල පොලිමට වාඩි කරවල අරිගයට කරනයවා. අපිත් කතා වෙලා හිටිය ඔන්න අපි බයි ඔන්නෑ කියලා එනට දැන් මේ ගහපු අයගේ ගොලන් කියන දේවල්ක් බැලහම ඇත්තරම හැමෝම අනිවාරෙන්ම එනතක හගන්නඕන කියලා තමයි කියන්න තියන්නේ. විනාඩි දහැක් ෝගේලක්ෂු වෙලාක ඇදුරු සෑන් පිරිිසකට ඉන්දස්න් බාදුන්න ග පොලිසිය මගින්ද එන්නත් කරන වැඩ සටහන ආරම්භ කර තිබෙනවා මෙතෙක් කිසිදුුව එන්නතක් ලබානොගත් පුද්ගලින් වෙනුව මටක්ුිය විස්වයි ක්‍රේඩක් ෙනනද එන්නත් ලබාදීම මෙයන්ව සිදු කෙරුුණ. ආබාධ සහිත පුද්ගලින් සඳහා එන්නත් ලබාදීම සිදදුුවන්නේ ප්‍රජා පොලිස් කමිටුවල සහ ඇතිවයි. එනත් ලබා කැනීමට පැමිණි පිරිසගේ රස ඉඳනය වෙනුවෙන් පොලි ූර්වාතක කණ්ඩායිම සංගීත ප්‍රසංගයක්ද පැවැත්වූවා. යි න්නතේ පලමු සහ දෙවන මාතරා ලබාදීමේ වැඩසටහනක් ගම් පහ පරකන්දනිය මාය දුන්න විද්‍යාලයේ දී සිදු කරුණ. ඒ ම් පහ සෞඛ්‍යවයිද නිල දහරේ කාරයාලේ මූලිකත්වෙන්. එන්නත් ලබාගැීමට පමිණ අගේ පහසුව වෙනුවෙන් ගම් පහ ප්‍රාදේශ සභහාවේ සමහපති රංචිත් ගුණවර්ධන මහතා විශේෂ වැඩ පි වෙලක් ක්‍රියාමක වාද විවාත කරමින් සිටීම නොව ලබෙන පළමු අවස්ථාවේදීම එන්නත ලාගැීම වැදගත් බ හිටපු පාර්ලිමේන්තුමාන්තී ජත්වී පෙර මහතා පවසනවා. . වාදවිවාද කරන වෙලාවක් නෙම පලවෙනිදේ අපට මේ මොහොත්තේ ප්‍රතිශක්තිය ලබාගන්න තියන විශ්වාසන්තම ක්‍රමය එන්නත් ලබාගන්න. ලැබෙන පලවෙනි අවස්ථාවීම වර්ග පිබඳ ස්ොයාන්න නැතුව ඒ එන්න තග මත න ගත් මගේ පොල සාමාජක යන ගත්ත මං ඔබෙ ඉල්ලන්න එන්නට ගැන විශ්වාස කරන්න ලෝකේ මේ වසංගතයේ පාලනය කරපු රටවල්. ඒ පාණන සඳහා පෝගක කරගත්ත විස්්වාසවන්තම ක්‍රමේ තමයි එන්න. එන්නතේ නමටේ වැදගත් ඔබම එන්නත ලාගලික හැමයි එන්න තක්ම ලෝක සෞඛ්‍ය සන් ධහනය අනුමත කරපු එන්න. ඒ වගේ අනෙක් ද ම ර ද ට පි තුක අනවශ්‍ය තානලට යන්න ැතු ගේ තම අ්‍යවශ්‍ය කටතු පම කරනෙ ස ම ල විශේෂයෙන් රගී ත් නොලින් පෙලෙන. අය වඩාත් පරිසංවෙලා මුණආවරණ නිස ලෙස පැළඳලා. අපි මේ වෛරස්සය එක් අයකගෙන් තව කෙනෙකුට යනඒක හාල්න කරගන්න වශ. මේ මෙතර ඒහදිනවට ට කොවිශිල්ටේනතේ පළ මාත්‍රාව ලබා ගෙන සිටි පුද්ගලින් කරන ොළුස් ලක්ෂ අනුතුන් දහස් හයිසිියති සේකක්. ලක්ෂහත්තඇ එක් දහස් හරසිය තිස් දෙකක් එහි දෙවන මාත්‍රාව ලබාගෙනැතිෙනවා සයිනුෆෝ එන්නනතේ පලළමු මාත්‍රාව පුදගල අනතු ක්ෂ හඇත්ත නව දහස් නවේ සිහයක් සහ. එහිවන මාතාව තිස්හයි ලක්ෂ දහතර දහ හසය හතලිස් පස්සෙනකුට ලබාතිීමටයි පියවරගෙන ඇත්ති. ස්පට්නි කෙන්නතේ පලළමු මාත්‍රාව එක් ලක්ෂ පන නාවවදහසුව එක්දිනකුට සහ. දෙවන මත්‍රාව දහතර දහස් පන්ේ දහසේදිනකුට ලබා තියඇති අතර. ෆයිස එන්නතේ පළමු මාත්‍රාව ලබා ඇති පුදගලින් සංඛයාව දෙලක්ෂ පනස්තේ දහස්සේසිය විසිනාවයක්. හි දෙවන මාත්‍රාව විසිහය දහස් නවසියාට දෙනිෙකුට ලබා තිඇති අතර මොඩන එන්නතේ පළමු මාත්‍රාව මේදක්වා පුද්ගලින් හත් ලක්ෂ හට පන් දහස් හාර්සිය හතල ක්දනකුට ලබාද ඇති බයි සංගත රෝග විද්‍යාශය සඳහන් කළ. කොරණ මර්ධන කුමුණ හෝ එන්නත් වර්ගයකින් පළමු මාත්‍රාව ලබාගත් පිරිස මෙ වන විට එක්කෝටි දහට ලක්ෂ පනස් දහස් තුන්සියා ටක් වනවා. හතලස් පන් ලක්ෂ විසි හත් දහස් පන්සිය දෙදනෙක මමාත්‍රාව දෙකම ලබාකිනවසන්. ුදහමුදාවේ ජංගම එන්නත් කරන වැඩසටහන අත් ප්‍රදේශකිහිපයක් ේන් ප්‍රකර ගැනිමින් ක්‍රියත්මක වනවා. හෝමාගම මහරගම නුගේ ගොඩ කොහවල දෙල් කඳ, කොට්ටාව මෙරිහාන පාදුක්ක හංවැල්ල තලංගම, මීපේ නවගමුව අතුරුගරිය වැලිකඩ ජයවර්ධන පුර, තහතුරුවවා බොරලැස් ගමුව මුල්ලේරියාව සහ ගොතටුව යන ප්‍රදේශවල මෙම ජංගම එන්නත්කරණයසි දුබනවා. පොදු ස්ානවල මකආවරණ නීතිය ක්‍රියාත්මක නොකරන්න දගලින් අතරංකවටගැීම සඳහා හෙටදිනේ සිට විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්ම කරන බව පොලිසිය පවසනවා. පොදු ස්ථානවලද මොක ආර නොබැතිව සිටින පුද්ගලයන් අත්තඩංකුට ගැින්ීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් හෙට සිට ක්‍රියත්මක බවයි, පොලිස් මාධ ප්‍රකාශක ජේෂ්ට නියෝච පොලස්පති අජි ත්‍රෝහණ මහතා සඳහන් කළේ ඒයේ දිනේද මක ආවරන පැලදීමකින් තොරව පොද ඉස්ථානවල ගැවසනු අසෝ දෙෙනකු පමණ අත්අඩගො ගෙන තිබෙනවා. පසුගේ පෑ විසිහතර තුළදී නිෝධායන නීතිය කඩ කළ පුද්ගලයන් එකසේ අට දෙනකුද අත්තඩංකොට ගැන්නුලා. ඒ දිනේ තුළදී බස්නාහිර පලාාතට පැමිණෙන් සහ පිටවන ස්ථානවලදී සංචරන් නීති උල්ලංගනය කළ වාහන තුන්සිඇත්තිස් තුනක් ආපසු හරවා ඇවීමටද කටයුතු කර තිබෙනවා. ශ්‍රීලංකා පොලිසිය නිරන්තරෙන්ම පලාාත් සංචරණ සීමාව සම්බන්ධයෙන්. రాජකාරි සඳහා යොදಾතිෙනോ සියළுම අතුමාார்र्ග. ඒවාගේම ප්‍රධාන මාර්ග පාලාම් ආද ආවර්ණය වන පරිදි. බස්නාහිට පලාාතේ සියලුම ඇතුළුවන සාපෙටවුණ ස්ථානවල මාර්ග බාධක තර්කර තිබෙනෝ අනෙක් පලාත්තුවල දෙ යාකාරයට කටයුතු කරනවා. අධවේගේ මාර්ගයට ඇතුළුවන ස්ථානවලදී ගමනාන්තය පිළිබඳ විමසා බැලිමක්ෂදු කරනු ලබෝ. යම් කෙනෙක් අදාල ඇතුළුවන ස්ථානේදී ලබාදුන් ගමනාන්තයට පරිබාහිරව පලාාත් සංචරන සීම උල්ලංගන කර ඇත්නම් එවැනි අයට එරෙහිවද නීති්‍යන කුලොව කටතු කරු ලබෝ ලබනබස පලුස්වනදායිම් පසූ පොද ස්ථානවලට පිවිසීමේදී වයිස අුරදු තිහට වැඩ සියල දෙනා, කොව්මර්ධන එන්නාත් මත්‍රා දෙකම ලබාගන තිබේදාය යන්න පරක්ෂා කිරීමටද කඩයතියෝදා තිබෙනවා. ළත් අතර සංச்சுரனு சீமா ක්‍රියயாත්මක කිීම සදහා போොலிீசிய සமங்கு தி්‍රවිத හමුதாவது එක්ව සිටිනවා. பலත් අතரு சச்சுரன் சீமா பැனவேීමත් සமகு, தம்புள்ள ஆர்த்திක மධ්‍යஸ்தாானியட்டு எொழு ரகுனேனு සහ மிலதே ගැනීමட்டு பැமிலின பேீ சொல்ு சயேட்டு பணහக்க පමன அடுුවක් ඇතිබව ஆර්ථක மධ්‍යස්ථானයේ වෙலதுன் පවසனවා. උතුර நகහිரு பலත් தொலின் ලබෙන எலொழு பிரமானியது விශාல වශය அடுவே ඇති බවයි ඔවු සදහන් කே. මෙ අතර ජෝතික ප්‍රවාහන වෛත්‍යආයතනයේ නුගේ ගොඩ ප්‍රධාන කාරයාල ඇතුළු සියලු ෂාකා කාරයාලවල සේවාවන් කලින් ේලාවවෙංකරගත් පිරිස්වලට පමනක් ලබාදීමට තිීරණය කරතිබෙනවා. එයනු ෂොනික අංක දෙසේ විසි පහහෝ, ඊ ජනලින් සේවාව මගින් කලින් වලාව වෙන්කරගත් සේවාලාබීන්ට පමණක් සේවා සැපීම සිද වනවා. කෙසේ වෙතත් අධිකරණය මගින් යොමුකරන රේදුරන්ගේ වෛත්‍ය පරක්ෂණ සේවා සීමාවකින් තොරව ලබාදීම නියමිතයි. විශේෂ පක්ෂනායක රැස්වීමක් හෙට කැදවීමට නේමිට බව සභහනායක අමාත්‍ය දිනේශ කුණවර්තන මහතා පවසනවා හෙට පෙරවරු එකළ හට පාලිමින්තු සංකයන්නේ ද මෙ හදිසි පක්ෂය කැස්වීම පැත්වීම නේීමමතයි. කොවිඩ් වසංග තත්වය හතුවෙන් පාලිමියන්තු කටයුතු පත්වාව නෑම සම්න්ධෙන් මේදීසාකච්ා කරනු ඇද. මීට පෙර පැවති පක්ෂනායක කැස්වීමමි ීරණය කරතිබුණේ අඟහරුවාදා සිට සිකරාදා දක්වා පාලිමේන්තු පැත්වීමටයි. ත් රතුර දගතිව අිත්වය මත හට පැවත්වන පක්ෂණ කරැස්වීමේද මේ සම්බන්ධයෙන් තීරණයට එළැබෙනු ඇති. පරිසරයට සිදුකරන හානි සහම් මහචන පැමිණලි විමර්ශණය කිරීම ඳහා විශේෂ හදිසි කඩා පැනීමේ ඒකකයක් පීටවීමට පරිසර අමාත්‍යංශය පියවටගෙන තිබෙනවා. ാ ത ട് ാ് ത ത് ്്്് ത ് പ അത ാര ത തന ക ത ത. ඉද්‍යපෙන් රැගෙන ආ අයිස් මත්කුටු හා කේරලකංචා තෝගයක් යාපනයේදී වාහන් එකට පටමමින් සිටියේදී. නාවික හමුදාව අත්තඩංකට ගෙන තිබෙනවා. රුපියල් කෝටි පහකට අධික වටිනාකමකින් යුත් කේරල ගංචා කිිලෝග්‍රම් එකේ විසිහයක් සහයිස් මද්‍රව ිලෝග්‍රෑම් තුනයි ග්‍රෑම් තුන්සිේ තියක ප්‍රමාණයක් මෙේ අත්අඩංකුරගෙන තිබෙනවා. වැල්හැටි තුරේ වෙරල තීරයේදී මේවා අත්අඩකර ගෙන ඇත්තේ උතුර නාවික විධනයට අයත් නිලධාරන් පිරිසක්. සැකරන් තුන්දෙනකුද අත්අඩකුට ගෙන තිබෙනවා. බලංගොඩ කූරගල අයිතිහාසික පුොදබිම ප්‍රතිනිර්මාණය කිරීම සඳහා, නෙල්ලි කළ ජාතයන්තර බෞද්ධමධ්‍යස්ථාන නිර්මාතෘ, පූජ වතුරකුඹරේ දම්මරතන ස්වාමීින් වහන්සේගේ අනුශාසකත්වෙන් වැඩ පිළිවෙලක් ආරම්භ කරතිබෙනවා. මානාතාන් වහන්සේ විශාල පිරිසක් වැඩසිටි වසර දෙහස් දෙසකට වැඩි ඉතිහාසකට උරුමකම් කියන පූජනය ස්ථානයක් ලිසැකෙන, කූරගල පුදබිම පසුගේ කාලයඇතුළදී අභහට යන ත්වකට පත්ව තිබුණ. මීට මාස හතරකට පමණ හිතද, එමස්ථානයේ අයිතිය නීත්‍යානකූලව ෞද්ධයන්වතහිමවිීමමත් සමඟ ඒ ප්‍රතිනිර්මාණය කිීමට සලසුම් කළ බයි, පුූජ්‍ය වතුකුම්රේ දම්මරතන ස්වාමන් වහසේ පැවසුව. ධර්ම සභා මණඩපයක් සුගන්ධකුටියයක්, චෛත්‍යයක් සහ වාහනංකනයක්ඇතුළ ඉදිකීීම රසක් මේවට විට එ හමිය ක්‍රියත්මකයි. ඉදිරි මාස දයඇතුළදී ඉදිකරීම් අවසන් කරන බවයි, පූජ්ජ වතුරකුමුරේ දමර්තන වාමන් වහන්සේ සඳහන් කළේ ජාතික වශයෙන් ශාසනීක වශයෙන් සහ අධ්‍යාත්මික වශයෙන් කියන කරුණු තුන ඔස්සෙම ශ්‍රී ලාංකය භික්ෂ වංසකතාවට උරුමකන් කියන මහා ජයභූමයක් තමයි මේ කූර කල පුදවිම කිය. කරගල නැවත මහා පුදබිම අපේ වෙලා ශාසනය වෙලා ජාතිය වෙලා මාස හතරක් පිතර දැන් සම්පූර්ණවෙන මේ මොහොත්තේ මේ විසියක් කන සියවසේ දෙවැනි දශකයේ ජීවත්තන මිනිස් වැටියට පි සතුටු වෙන්න ඕනෑ. අරුදු වටසියක වගේ ඉතිහාසේ මෙහා ලංකාවේ දැවැන්ත විහාරාරාම සංකීර්ණයක් එකවැර ගොඩනැගෙනවන්නන්නන්ගේ ගොඩනැගෙන්න්නේ කූරගල මහා පුදබිම. මෙම වසරේ ගත වූ මාසකිහි පේදී වාර්තාකත ලෙස ඉස්සන් අස්වවැන්නක්ුම් විදෙස් වෙලඳපුොට ගවීමට හැකි වූ බව ජලජ වී වග සංවර්ධෙන් අධිකාරය පෙන් වාදෙනවා එක්දාාස් නවසිය අසුව දශකයේදී ඉතා සුළුවෙන් ආරම්භ කළ ඉස්සන් වගකිරීමේ ව්‍යාපාරය මෙමටිට පුදතම දිස්ශ්‍රික්කයේ ප්‍රිලිතව පෞවතිනවා. ලපු ආශිව සකස් කළ පුුණුව වල ස්සන් වගාව සාර්ථකසිදු කරන ආකාරය දැකත හැකි. මෙම වගාවෙන් මාස්තුනක් මන කාලයක් තුදී අස්සු නිලාගනීමට හැකිවීම විශේෂත්වයක්. වසකට ඉස්න්න මට්‍රික්ටොන් තුන්දහස් පන්සයක් පොමණ අපනාෑනය කේරෙනවා. මෙම වසරේ මේ වනිට මෙෙටිටොන් පදහසකට වැඩ ප්‍රමායක් අපනෑනයකර ඇතිබවයි ව්‍යාපාරිකයන් පවසන්නේ. පිටෝන මේක විදේශ ෙල්ලපොල ටාගට් කරන ස් හදන්, අපි ඒකට රජ අඇතම ලකු සහයෝයක් ෝන ේ ප ස ක් ප අප ුණු කරගන් ොල් ර එක ෙට්ක අපි සන්ගේ තියාගන්ඩ අපට රජයු ක අත්තරම සහෝගයක් ඕන. පුත්ල දිස්ශ්‍රික හෙක්ටාරෙක් දහස ති හක මෙවර ඉස්සන් වග කරතිබෙනවා න්ම ටි ටොන් හයිදහ ස හතලි සහයික අස් වන්නක් අපේක්ෂක්කරන බවයි ජරජී වග සන්පර්න අධිකාරය සනහන් කරන්නේ. ගුලවිට කටුදොර ගලපිට ගල පුරාණරු විහාරයේ විහාරාධිපති පූජ්ජ ගොල විට සිරිනිවාසස්වාමීන් වහන්සේ අපවත් වනා ශාසනයට ඉමහත් සේවාවක්ඉටු කළ පූජ ගුලවිට සිරිනිවාසස්වාමීින් වහන්සේ අපපත්වන විට හැත්තැ වන විය පසුවනා. උන්වහන්සේ කොළඹ මාලිකාවත්ත ශ්‍රී නිවාසාරාම යන විහාරස්ථානයේද අධිපතිත්වය දරවා. ල්ලතු විහාර පර්ශ්පේ කළුතරද ශ්විික්කේ බෙන්තර වලල්ලාවිට ෝරලේ දතියක සංගනාකතදව පිදුම් ලැබ උන්වහන්සේ, වලල්ලාබට ප්‍රාේශය ශානාරක්ෂක බලමටලේ සභාපති ස්වාමින්න් වහන්සේ ලෙසද කටයතු කළා. එමෙන්ම වලල්ලාවිට නෞද්‍යා මහවිද්‍ය्याල හෙටපු නිියෝච්ච විදවල්පති ලෙස උන්හසේ දරුදරියන්ගේ අධ්‍යාපනය වෙන වද ඉමහත් සේවයක් ඉටු කරතිමෙනවා. අපොත් වී වදදාල පූජ්‍ය ගුලබවිට සිරිණනිවාසස්වාමන් වහන්සේ ශ්‍රවිද්ධහය පිබඳ අවසන් කටයුතු. ැලපිට ගල රාණ මහා විහාරයේදී හෙට සිදු කිරීමට නීවිතයි මෙරක්ට කෘථහස්ත දේශපාක්ඥයක වූ ආචාර එන්නෙන් පෙනේරා මහතාගේ හතලිස් දෙවන ගුණ සමරුව කොළඹදී පැවැත්වනා රාජකිිය අද වටාමේ පිහිටි ඇනම් පෙරා පිළරුවට පුෂ්පෝ පහර දක්මින් එතුමාගේ ගුණ සෙමරීමට කටයුතු කරුණා. පාලිමේතු මන්ත්‍රී මහචාරය තිස්ස විතාරන අවතය වාසතේව නාඩක්කාරයන බහතුරන් ඇළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටිය. ලංකා සම සමාජ පක්ෂයයි සැමරම් උත්සවේ සංවිධහන කරතිබුණේ. හත්තේ පසුවන පාකිස්තාාන නිදහස්දින සැමරව, கொොඹහ පාකිස්ාන මහකුමසාරිස් කාරයායේදී පැත්වනා. ශ්‍රී ලංකාවේ පකිස්ථාන මහකුමසාරිස් විස්ට්‍රෝමික මච ජෙනරල් මොහොමට් සාත් කට්ටක් මහතාගේ ප්‍රධානත්තෙන්. පාකිස්ථානු දජයේ එසවීමෙන් පසු එරට ජනාධපති ශරිෆ අලවි මහතා නිකුත් කළ පණ විඩිය කියවීම සිද වුණා ඒ සමගින් මධ්‍යන ප්‍රධහන පෘතිය විකාශය නිමාවට පත්වෙනවා. පස්සර් එකයි පනස් පහෙසික අපගේ පැන් පැපතිකාශය බලාපොරොත්තුවන්න ඔබට සුබදාසක්.